كيالين نوباي كيالين مගේ අරුණපුවත්පති ප්‍රධාන සිරස්තලය නැන්දම්මා මරා ලේලිය සිය දරුවන් ප්‍රාණඅපයට ගනී. පැය දෙකහමාරක මෙහෙයුමකින් පොලිසිය දරුවන් බේරගෙන තිබෙනවා කියලා මෙහි සඳහන් කළා තිබෙන්නේ. මේ කනගාටුදායක සිදුවීම සිය වයෝවෘද්ධ නැන්දනිය මන්නා පිහියකින් කපා කොටා ඝාතනය කර තම බාලවයස්කාර දියණියන් දෙදෙනා ඝාතනය කරන බව කියමින් දරුවන් ප්‍රාණඅපයට ගෙන 32 වරදී කාන්තාවක් ඉඳලා තිබෙනවා. ගම්පොළ ඇත්ගාල පොලිසිය මගින් පැය දෙකහමාරක මෙහෙයුමකින් පස්සේ තමයි මේ අතරංගුවට ගැනීම සිද්ධ කරලා තිබෙනවා කියලා පුවත්පත් වාර්තාවේ සඳහන් වෙන්නේ. ඉතින් වයස අවුරුදු 7 සහ 4 දැරියන් දෙදෙනා සැකකාර කාන්තාවගෙන් මුදාගත් පොලිසිය ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහල වෙත ඇතුළු කරා කියලා කියනවා. සෑම පුවත්පතක්ම ඒ සම්බන්ධයෙන් අල්ලනවා. උපායකින් තමයි ලේලියව අල්ලගත්තා කියලා, උපක්‍රමශීලී මෙහෙයුමකින් තමයි ඇයව අල්ලගත්තා කියලා සඳහන් කරලා තිබෙන්නේ. මොකද උලපනේ වත්තක කන්දක් උඩ පිහිටි මේ නිවසට අලුයම එකට පමණ පොලිසිය ළඟා වෙලා තියෙන්නේ. ඒ වන විට සැකකාර කාන්තාව දොර ජනෙල් වහලා නැන්දනිය කැපු කැත්ත දරු දෙදෙනාට එල්ලකොට කිසිවෙකුත් ළඟට නොයන ලෙස තර්ජනය කරමින් ඉඳලා තිබෙනවා. දරු දෙදෙනාද කපා කොටා ඝාතනය කරනවා කියලා පවසපු හින්දා ඇත්ගල පොලිස් ස්ථානාධිපතිවරයා සෙන්රත් තැකුලන්දර මහත්මයා ඒ අනුව යාපනයේ ඉන්න ඇගේ සැමියට දුරකථනමතුමක් දීලා සිදුවීම් විස්තර කළා, බිරිඳට කතා කරලා ඇය සංසුන් කරන්න කියලා කියනවා. ඒකත් එක්ක මේ ආකාරයට පැය දෙකහමාරක විතර දැඩි උත්සාහයකින් පස්සෙ තමයි සැකකාරිය මෙල්ල කරලා දරු දෙදෙනා බේරගෙන ඇය අතරංගුවට ගත්ත කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේකත් එක්ක ඝාතනයට ලක් වෙලා ඇති මේ කාන්තාවට සැකකාරිය දරුණු අන්දමින් වද දී තිබෙනවා කියලා සඳහන් කළ තිබෙනවා. ඇගේ ශරීරය පුරා කැපුම් තුවාල දක්නට ලැබෙනවා කියලා කියන්නේ කෙස් වැටියද කපල දාලා තියදී හමු වුණා කියලා සඳහන් කළ තියෙනවා. ඉතින් පුංචි දරුවෝ මේවා බලන්නත් සිද්ධ වුණායි, පුංචි දරුවෝ දැක දැක ඇස් දෙකට පෙනි පෙනි ඉතින් මේ දේවල් සිද්ධ වෙන්නේ නැත්තේ කනගාටු කාරණේ එය. අදවසේ පුවත්පතේ සිරස්තලෙන් එය වාර්තා කරන්නේ නැන්දනිය මරා දරු දෙදෙනා පානපේට අරන් ලේලි අත්අඩංගුවට පත් වුණා කියලා අද සඳහන් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.